බල්ලු මරලා සල්ලි හොයන්න ඔට්ටු නෑ. ලංකාවේ ආර්ථිකය මිනිසුන්ට දරා ගන්න අමාරුයි. පුළුවන් මිනිස්සු කොහොම හරි පිට රටකට ගිහින් ජීවත් වෙන්න බලනවා. රට පාලනය කරන දේශපාලන නායකයෝ නම් කියන්නේ රට හැර යන්න එපා ආර්ථිකය හැදමින් පවතිනවා කියලයි. රට පාලනය කරන්න ඉන්න අය කියන්නේ යන්න එපා අපි එකතු වෙලා රට හදමු කියලයි. ඒ කතා දෙකම ඒ අයගේ අදහස්. ඒ අදහස් වලට ගරු කළ යුතුයි. ඒත් අපි දන්නේ සත්‍ය නම් ජනතාවට මේ මොහොතේ ජීවත් වෙන්න අන්තිම අමාරුයි කියන එක. එක උදාහරණයක් මෙහෙමයි. මොරටුවේ ඇඳි පුටු කබඩ් අල්මාරි හදන අයගෙන් බාගිර භාගයක් දැන් ඒ කටයුතු නවත්වලා මේසන් වැඩට අත් උදව් දෙන්න යනවා. මේ අය හොඳ වඩුවෝ. වඩුවෝ බඩු හදලා මොරටුවේ සාප්පු වලට දැම්මා. ෆිනිෂ් කරලා හෝ ෆිනිෂ් නොකරපු විදිහට වර්ග දෙකම මෙතෙක් කල් හොඳින් අලෙවි වුණා. දැන් සාප්පු කාරයෝ කියනවා බඩු එපා විකිනෙන්නේ නැහැ කියලා. ඉතින් අර මිනිස්සු දරු මල්ලන්ට කන්න දෙන්න ඕනේ නිසා දන්න වඩු රස්සාව අතහැරලා මේසන් වැඩට යනවා. සමහරු ටයිල් බාස්ලා ළඟ අත් උදව් දෙනවා. තවත් සමහරු මූදු යනවා. පෙදරේරු වැඩත් ඔය කියන තරම් නෑ. සිමෙන්ති ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍යවල මිල ඉහළ ගිය නිසා ඉදිකිරීම් ශේෂ්ත්‍රයත් වැටිලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ අයට තම තමන්ගේ වෘත්තිය කරගන්න නොහැකි වීම. එතකොට මොකද කරන්නේ? ටිකක් ඉගෙනගත්තු අය රට යනවා. ඉස්කෝලවල ගුරුවරු ළමයින්ට හොඳට ඉගෙනගෙන රටපලයල්ලා ළමයින් කියලා උපදෙස් දෙනවා. ජනාධිපතිවරයා ඉකුත් 4 වෙනිදා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වුණා. එතනදී එතුමා කිව්වේ උපාධිධාරීන් රට හැර යනවාද නැද්ද කියන එක ගැන හිතලා රටට සුබවාදී තීරණයක් ගන්න කියලයි. තරඟකාරී ආර්ථිකයකට මානව සම්පත් බෙලගස්වමින් සිටින බවත් ඔහු කිව්වා. අභියෝග හමුවේ පලා යන්න එපා කියන ඉල්ලීමත් ඔහු කළා. ඒත් ඉතින් පුළුවන් අය යන්නම යනවා. රට හැර යන අය රඳවා ගන්න ලොකු ව්‍යාපාරයක් අවශ්‍යයි. ඒක ප්‍රචාරණ වැඩක් විතරක් වෙලා මදි. අභ්‍යන්තරයෙන් ඒ විශ්වාසය දෙන්නත් ඕනේ. ඒ කියන්නේ මේක යන්න හිතන රටක් නෙවෙයි ඉන්න හිතන රටක් කියන හැඟීම ජාතියට එන්නත් කරන්න ඕනේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් මගින් 2022 සහ 2023ට අදාළව නිකුත් කරපු සමීක්ෂණයක් ගැන මාධ්‍ය වාර්තාවක් පළ වෙලා තිබුණා. ඒකේ දැක්වෙන පරිදි ලංකාවේ ජනතාවගෙන් අඩකට වැඩි පිරිසකගේ ආර්ථිකය අවදානම්. ඒ කියන්නේ ජනගහණය මිලියන 22.16යි. මිලියන 12.3කගේ ආර්ථිකය අවදානම්. වඩුවා ටයිල් බාස්ගේ ගෝලයා බවට හරිපත් වෙන්නේ මේ තත්වය තුලයි. ආර්ථිකය තරමක් හරි යථාවත් වුණොත් ආපහු පුටු කබඩ් අල්මාරි විකිනේ. එතකොට වඩුවාට Tamanගේ ජොබ් එක කරන්න වාතාවරණය හැදෙනවා. මිනිස්සු අත මුදල් ගැවසෙන සමාජයක් හදන එකයි දැන් කඩිනමින් කෙරෙන්න ඕනේ. ඒක සම්මා කම්මන්තෙන් වෙන්නත් ඕනේ. බල්ලෝ මරලා සල්ලි හොයන සමාජයට මිනිස්සු තල්ලු කරන්න බෑ. ගොඩ යන එක අමාරු තමයි. ඒක අභියෝගයක්. අත්හල නොහැකි අභියෝගයක්. සටහන විමලනාත් විරරත්න.